සද්දා සම්පන්න කාරුණික ලංකාවාසී ලෝකවාසී ඥාතිවරුනි උපේක්ෂා ඒකාග්‍රතාවයේ නැමැති රූපාවචර හතරවෙනි ධ්‍යානයෙන් ඉවත් වී ක්‍රමයෙන් රූපාවචර ප්‍රථම ධ්‍යානය කරා පැමිණ ආකාරය පැහැදිලි කර දීමට තමයි බලාපොරොත්තු වන්නේ රූපාවචර හතරවෙනි ධ්‍යානයේ තික්ම පැමිණීමට අවශ්‍ය වෙන්නේ නැහැ රූපාවචර දෙවෙනි ධ්‍යානයට පැමිණුණාත් ආපස්සට පළවෙනි ධ්‍යානයට පැමිණලා ආයෙ දෙවෙනි ධ්‍යානයට පැමිණෙනවා ආයෙ පළවෙනි ධ්‍යානයට පැමිණෙනවා දෙවෙනි ධ්‍යානයට පැමිණෙනවා අන්න ඒ විදිහට ක්‍රියාමාර ගන්න ආකාරය එක එක් ධ්‍යානයන් සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට කරලා දීලා තියෙනවා ඊට අමතරව රූපාවචර තුන්වෙනි ධ්‍යානයට පැමිණු යෝගාවචරය වුවත් තුන්වෙනි ධ්‍යානය දෙවෙනි ධ්‍යානයට පළමු ධ්‍යානයට ඊට පස්සේ ආපහු දෙවෙනි ධ්‍යානය තුන්වෙනි ධ්‍යානයට ඒ විදිහට මාරුවෙන් මාරුවට ගමන් කරන ආකාරයට කටයුතු කළ යුතු වෙනවා ඒ ධ්‍යාන සම්බන්ධයෙන් පැහැදිලි කරනකොට ඒ දේ කියලා තියෙනවා ඒ වශීතාවයෙන් ඇති කර ගන්න ආකාරය පැහැදිලි කර ගන්නකොට දැන් එතකොට යෝගාවචරයාට අවශ්‍ය වෙන්නේ හතරවෙනි ධ්‍යානයට දක්වා ගිහිල්ලත් ඊට පස්සේ ආපහු තුන්වෙනි දෙවන පළමු ධ්‍යානයට ප්‍රමේණ ආකාරය දැන ගැනීමටයි ඉතින් ඒ නිසා බලාපොරොත්තුම ලබන්නේ යම් යෝගාවචරයෙක් විසින් රූපාවචර හතරවෙනි ධ්‍යානය කරා ගියාට පස්සේ ආපහු පළමු ධ්‍යානය දක්වා ප්‍රමේණ ආකාරය ඉතා විධිමත් ආකාරයෙන් පැහැදිලි කර දීමටයි බලාපොරොත්තු වෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය අදිෂ්ඨානය කළ කාලය ගතවීමට ස්වල්ප මොහොතකට පෙර හෝ උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් ඉවත් වී නැවත රූපාවචර තුන්වෙනි ධ්‍යානයට සම්වැදීමට කැමැත්තක් ඇති වූ ඕනෑම අවස්ථාවකදී ඊගේ රූපාවචර හතරවෙනි ධ්‍යානයේ තුල ඉන්න යෝගාවචරය ඒ අදිෂ්ඨානය කරපු කාලයට ස්වල්ප වේලාවකට කලින් එහෙම නැත්නම් තමන් කැමති ඕනෑම වෙලාවකදී රූපාවචර තුන්වෙනි ධ්‍යානයට පැමිණීමට මේ ආකාරයට කටයුතු කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතා සරලයි දැන් සුඛ ඒකාග්‍රතාවයි පවතිනවා නම් හොඳයි කියලා හිතන්න දෙතරයි තියෙන්නේ. ඒතර සුඛ ඒකාග්‍රතාවය ස්ථාවරයි ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. මෙලෙස සිටීම තුල රූපාවචර තුන්වෙනි ධ්‍යාන සිත තුල මූලික ස්ථාවර භාවයකට පත් වූ විටදී තවදුරටත් කාලය අදිෂ්ඨානය කරමින් ධ්‍යානසිත මනසේ පවත්වා ගැනීමට කැමැතිනම් පහා සඳහාම් පරිදි කැමැති කාලය අදිෂ්ඨානය කරන්න. එහෙමනම් සුඛ ඒකාග්‍රතාවයට ගිය යෝගාවචරයාට අන්න ඒ ධ්‍යානසිත තුල එතකොට තවත් ඉන්නට ඕන වැඩිපුර කාලයක් විතර පහා සඳහාම් පරිදි කාලය අදිෂ්ඨානය කරන්නට පුළුවන්කම තියෙනවා. සුඛ ඒකාග්‍රතාවයේ තප්පර 5ක් තප්පර 10ක් තප්පර 20ක් තප්පර 30ක් මිනිත්තු 1ක් මිනිත්තු 10ක් මිනිත්තු 20ක් පැය භාගයක් පැයක් පැයකමාරක් යනාදී වශයෙන් කලිෂ්ඨාන කළ ස්ථාවර ශාන්තයි ප්‍රණීත වශයෙන් හිතන්නට පුළුවන්. මෙම ධ්‍යානසිත මනසේ පවතින විටදීද ධ්‍යානාංග මෙනෙහි කර ප්‍රත්‍යවේක්ෂා කර කලින් කරපු ආකාරයටම රූපාවචර පළමුව ධ්‍යානසිත හතරවෙනි ධ්‍යානය දක්වා යනකොට මේ දේ කෙරුවානේ. එතකොට කාලය ස්ථානය කරලා ඕන ඉන්න පුළුවන් ඒ අතරදී තන්න පුළුවන් මේ ගන්නට පුළුවන් සුඛ ඒකාග්‍රතාව විස්තර ශාන්ත ප්‍රණීතයි ප්‍රණීත වෙයි වශයෙන් විටින් විට මෙනෙහි කිරීම වඩා අතිශෝක්‍ය වෙයි. ඊට පස්සේ දැන් රූපාවචර තුන්වෙනි ධ්‍යාන තුළ ඉන්න යෝගාවචරයාට තුන්වෙනි ධ්‍යානයේ අයින් වෙලා නැවත දෙවෙනි ධ්‍යානයට පැමිණෙන්නට ඕන නම් එතකොට මොකද්ද කරන්නට ඕනේ? මෙම රූපාවචර තුන්වෙනි ධ්‍යානයෙන්ද ඉවත් වී රූපාවචර දෙවන ධ්‍යානයට සමවැදීමට කැමැත්තක් ඇති වූ විටදී අදිෂ්ඨානය කළ කාලය ගතවීමට ස්වල්ප මොහොතකට පෙර හෝ තමන් කැමති ඕනෑම වෙලාවකදී පහසුනම් පරිදි සිතන්න. අදිෂ්ඨානය කරපු කාලයේ තියෙනවා රූපාවචර තුන්වෙනි ධ්‍යානය. ඒත් අදිෂ්ඨානය කරපු කාලයේ ගතවීමට ස්වල්ප වෙලාවකට කලින් එහෙම නැත්තම් ඕනෑම වෙලාවකදී මේ හිතන්නට පුළුවන්. ඒ කියන්නේ තුන්වෙනි ධ්‍යානයට සමවැදෙන ගමන් වුවත් එතන මේ විදිහට සිතලා දිවෙන් ධ්‍යානෙට පැමිණෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ප්‍රීති සුඛ ඒකාගතාවේ පවතිනවා නම් හොඳයි. ප්‍රීති සුඛ ඒකාගතාවේ මනසේ ඇති වූ පසුව මූලික වශයෙන් මනසේ ස්ථාවර මට්ටමකට පත් කර ගැනීමට මෙලෙස සිතන්න.
ප්‍රීති සුඛ ඒකකතා විස්තාවරයි ශාන්තයි ප්‍රණීතයි ඒ විදිහට කීපවතාවක් හිතන්නට පුළුවන්. ප්‍රීති සුඛ ඒකකතාවේ මූලික වශයෙන් මනසේ ස්ථාර මට්ටමකට පත් වූ පසුව තවදුරටත් මනසේ පවත්වා ගැනීමට කැමැතිනම් අනුපිළිවෙලින් කාලය වැඩි කරමින් පහන් සඳහන් ආකාරයට කාලය අදිෂ්ඨානය කරන්න. එහෙනම් ඒ තුල තවත් ඉන්නට ඕන නම් කාලය අදිෂ්ඨානය කරලා කැමැති කාලය අදිෂ්ඨානය කරලා ඉන්න පුළුවන්. ප්‍රීති සුඛ ඒකාගතාවයේ තප්පර 5ක් තප්පර 10ක් තප්පර 20ක් තප්පර 30ක් මිනිත්තුවක් මිනිත්තු 10ක් මිනිත්තු 20ක් මිනිත්තු 30ක් පැයක් පැයකමාරක් ස්ථාර ශාන්ත පේන්ත වශයෙන් අදිෂ්ඨානය කරන්නට පුළුවන්කම තියෙනවා. ප්‍රීති සුඛ ඒකාගතාවයේ මනසේ පවතින විටදී ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරමින් ප්‍රීති සුඛ ඒකාගතාවයේ ස්ථාවරයි ශාන්තයි ප්‍රණීතයි වශයෙන් මෙනෙහි කිරීම විටින් විට සිදු කරන්න. එතකොට ප්‍රීති සුඛතාවය තුළ ඉන්නට ඕන නම් ඒ විදිහට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් හිතනින් වඩා අත්‍යෝග්‍යයි. ප්‍රීති සුඛ ඒකාගතාවයේ මනසේ පවතින විටදී අදිෂ්ඨානය කළ කාලයට ස්වල්ප මොහොතකට පෙර හෝ තමන් කැමති අවස්ථාවකදී ධ්‍යාන සිතෙන් ඉවත් වී රූපාවචර ප්‍රථම ධ්‍යාන සිත සිටී ඇතිකර ගැනීම මෙලෙස කරන්න. එතකොට දෙමෙන් ධ්‍යාන තුළ ඉන්න යෝගාවචරයාට රූපාවචර පළමු ධ්‍යානයට සමවදින්නට ඕන නම් මේ විදිහට හිතන විතරයි කරන්නට තියෙන්නේ. දැන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවේ පවතිනවා නම් හොඳයි. ඒ විදිහට හිතන්නටයි තියෙන්නේ. මෙලෙස කිහිප වතාවක් සිටීම තුළ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවයේ මනසේ ඇති වූ පසුව මූලික වශයෙන් ස්ථාවර මට්ටමකට පත්කර ගැනීමට මෙලෙස සිතන්න. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවයේ ස්ථාවරයි ශාන්තයි ප්‍රණීතයි. මෙලෙස සිතීම නිසා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවයේ මනසේ මූලික වශයෙන් ස්ථාවර මට්ටමකට පත් වූ පසුව ධ්‍යානසිත මනසේ තවදුරටත් පවත්වා ගැනීමට අවශ්‍ය නම් පමණක් පවත්වා ගත යුතු කාලය අනුක්‍රමයෙන් වැඩි කරමින් පහ සඳහාම් පරිදිෂ්ඨාන කරන කාලය අනුක්‍රමයෙන් වැඩි කරමින් අදිෂ්ඨාන කරන තියෙන මේ විදිහට විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාගතාවේ තප්පර 1ක් තප්පර 5ක් තප්පර 10ක් තප්පර 20ක් තප්පර 30ක් මිනිත්තුවක් මිනිත්තු 10ක් මිනිත්තු 20ක් පැය භාගයක් පැයක් පැයකමාරක් ස්ථාවරයි ශාන්තයි පේනතවිද හිතන්නට පුළුවන්. ආපසු රූපාචර පළම ධ්‍යානට පැමුණ යෝගාවචරයාට එම අදිෂ්ඨානය සිදු කළ කාලයට ස්වල්ප මොහොතකට පෙර හෝ තමන්ට එයින් ඉවත් වීමට කැමැත්තක් ඇති ඕනෑම අවස්ථාවකදී අවශ්‍ය නම් ඊළඟ රූපාවචර දෙවන ධ්‍යානයට තෙවන ධ්‍යානයට සිවන ධ්‍යානයට අනුපිළිවෙලින් යා හැකිය. එහෙමනම් ආය නැවත ඉක්දා ඉක්මනට කාලය අදිෂ්ඨාන නොකර අපි එතකොට දෙවන ධ්‍යානයට ගියනම කාලය අදිෂ්ඨාන නොකරම ආයත් ඉක්මනට තුන්වෙනි ධ්‍යානයට ආය කාලය අදිෂ්ඨාන නොකරම හතරවෙනි ධ්‍යානයට ඊට පස්සේ ආයත් නැවත කාලය අදිෂ්ඨාන නොකරම තුන්වෙනි ධ්‍යානයට දෙවන ධ්‍යානයට පළවෙනි ධ්‍යානයට එනවා. එතකොට ඉතා වේගයෙන් වේගයෙන් ධ්‍යානෙන් ධ්‍යානයට මාරු වීමට යෝගාවචරයන් හොඳ පුරුද්දක් ඇති කරගත යුතු වෙනවා. නමුත් රූපාවචර ප්‍රථම ධ්‍යානයෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත් වීම සඳහා එතකොට රූපාවචර පළම ධ්‍යානන්ට ඇවිල්ලා රූපාවචර පළම ධ්‍යානන්ට අයින් වෙන්න පුළුවන්කම තියෙනවා. ධ්‍යානෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වීම සඳහා ආස්වාස වායුවේ සහ ප්‍රාස්වාස වායුවේ එක් එක් අවස්ථා වන්න සිත පිහිටවා ගැනීම වෙනුවට ආස්වාස ප්‍රාස්වාස වායුවේ වේගයට සිත යොමු කරන්න. එහෙමනම් රූපාවචර පළම ධ්‍යාන තුළ ඉන්න යෝගාවචරයට ඒ ධ්‍යානස්තුනුත් අයින් වෙලා උපචාර සමාධි අවස්ථාවට යන්න ඕන නම් මොකද කළ යුතු වන්නේ? නිවන ධර්මතාවයෙන් යටපත් වුණ ඊළඟ සමාධි අවස්ථාවට යන්නට ඕන නම් ධ්‍යාන මට්ටමින් පල්ලෙහා තියෙන ඒ සමාධි අවස්ථාවට යන්නට ඕන නම් ඊට පස්සේ කරන්න තියෙන්නේ පොඩි දෙයයි, ආස්වාස වායුවේ සහ ප්‍රාස්වාස වායුවේ වේගයට අවධානය යොමු කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙම අධිරය තුළද ස්වල්ප වේලාවක් සිට නාස්පුඩු අගට හෝ තුල් අගට සිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රාශ්වාස දැනගැනීම සිදු කරන. ඊට පස්සේ ආපාව මොකද කරන්න තියෙන්නේ? නාසයේ නාස්පුඩු අගට තුල් අගට දැනෙනවා නම් ඊට පස්සේ අන්න එතනට සිත පිහිටවගෙන ඉඳයි තියෙන්නේ ස්වල්ප වේලාවක්.
නැවතත් මෙම අදියර තුළ සුවල්ප වේලාවක් සිට ආස්වාස වායු වේස ප්‍රාස්වාස වායු වේගයට සිත පිහිටවන අප ආස්වාස ප්‍රාස්වාස වායු වේගයට සිත පිහිටවන දින අදියරට පෙමෙනවා මෙම අදියර තුළදී ඊටාම සුවල්ප වේලාවක් සිට ආස්වාස වායු වේ සහ ප්‍රාස්වාස වායු එක් එක් අවස්ථාන සිත පිහිටවන එන ආනාපාන සිබන තුන් මිනිත් අදියරට එනවා මෙතරවර තුන් මිනිත් අදියර තුළ එතකොට දැන් වායුව ආශ්වාස වායුව සහ ප්‍රාශ්වාස වායු සියුම් බවට පත්වීමක් විලා වෙන්නේ නැහැ මොකද ඒකට හේතුව දැන් ඒ ක්‍රියාදාමයේ සිද්ධ වීම තුළ ධන මට්ටමේ සමාධිය හොඳින් පුරුදු පුහුණු වෙලා තියෙන්නේ ඒ නිසා දැන් එතකොට ආශ්වාස වායුව සහ ප්‍රාශ්වාස වායු එක එක අවස්ථාන සිය පවත්ත ගන්නකොටම ධන සමාධිය තුළ පවතිනවා නමුත් යම් යෝගාවචරයකට क्रियादामे सिद्धिकानाट ओण तुम्हें नदी तुल कलिंकर पाकाट में क्रियादामे सिद्धिकर ध्यान समाधि दक्वा समाधि वर्धने करगते नव भावना कर्मस्थान लबादीम तुल आनापानसिति भावना तेवन दिरे तुल कलित क्रियादार्म मन में सिद्धुकर प्रतिम ध्यान पेमिने विटदि ईट दल कार सिद्धुकर फलम ध्यान दिवन ध्यान तुम्हें ध्यान हतमें ध्यान आयत नवता හතරවෙනි ධ්‍යානයෙන් තෙවන ධ්‍යානයටද තෙවන ධ්‍යානයෙන් දෙවන ධ්‍යානයටද දෙවන ධ්‍යානයෙන් පළමුවෙනි ධ්‍යානයටද කැමැතිනම් ආනාපාන සති භාවනාවේ පළමුවන අදිරටමද ඉහ සඳහන් පරිදි ගොස් අනුක්‍රමෙන් ආපසු පළමු ධ්‍යානයටම පැමිණ ධ්‍යානතුල සිට පිහිටවනවා සමගම එය අතරමින් ඉතාම වේගයෙන් ධ්‍යානතුල ඉහළට පහළට ගමන් කිරීම පුරුදු වන එහෙනම් ධ්‍යානතුල පළමු ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට හතරවෙනි ධ්‍යානයෙන් පළමු ධ්‍යානයටත් ඉතා වේගෙන් වේගෙන් ගමන් කිරීමට පළපුරුද්දක් ඇති කරගත යුතු වෙනවා යෝගාවචරය තුළ එහෙම කටයුතු කරනකොට ධ්‍යානවලට දාලා බොහෝ වශීතාවයන් ඉතා හොඳින් ඇති ගන්නට පුළුවන් අතරම වශීතාවයන් පහම වගේ ඉතා හොඳින් ඇති ගන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ විදිහට වේගෙන් වේගෙන් ධ්‍යානෙන් ධ්‍යානට මාරු වෙනකොට ආවර්ජන වශීතාව ඉතා හොඳින් ඇති ගන්නට පුළුවන් වෙනවා ධ්‍යානං හොඳින් අඳුනා ගැනීමට හැකියාව ඇති වෙනවා ඊට අමතරව ධ්‍යානාංග ඉතා වේගයෙන් එතකොට අතික ගන්නට පුළුවන්කම තියෙනවා ඉතා වේගයෙන් වේගයෙන් ඒ ප්‍රතිවේක්ෂා කිරීමේ හැකියාව ඒ පච්චවිකන වශීතාවයෙන් හොඳින් අතික ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒ විදිහට ජනසිත හතක් යනත්ව ජනසිත පහකින් තුන ආකාරයට වගේ ඉතා වේගයෙන් පුළුවන්කම තියෙනවා ධ්‍යානාංග අඳුනා ගැනීම හැකියාව කියාව ඇති කරගන්න ඒ වගේම සමාපජන වශීතාවයෙන් හොඳින් අතික ගන්නට පුළුවන්කම තියෙනවා तमं कमति विलावक कमति स्थान इतकोट ध्यान सममदीमट ओण विलावक सममदीमट युवकट पुलवांकमतीन मे विधिट ध्यान मे विधि फलम ध्यान हतम ध्यान हतम ध्यान फलम ध्यान इकमनेकमनीतमायवाग्यमत उठान वशिता इता इकमट तमं कमति विलावक ध्यान इता इकमट अयम उठान वशिता එනම් මේ උට්ටන වශීතාවයත් ඉතා හොඳින් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට එනම් මේ ධ්‍යාන සම්බන්ධ කරිත කරනකොට ධ්‍යාන වල තල වශීතාවයෙන් පහම වගේ ඉතාම පහසුවෙන් ඇති කරගැනීමේ හැකියාව ලංකා වාසී ලෝක වාසී ලෝ ඥාතිරුන්ට ලැබෙනවා. ඒ නිසා ප්‍රායෝගිකව භවනා ක්‍රමවේදයේ ඥාතිරුන්ට කරන්න විතරයි තියෙන්නේ. එහෙම කරනකොට ඊට තල වශීතාවයන් සියල්ල ඉතා පහසුවෙන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අදිෂ්ඨාන වශීතාවයේ වශයෙන් එතකොට තමන් අදිෂ්ඨානය කරන ධ්‍යානයේ තප්පරයක් දෙකක් වගේ ඉතා සුළු කාලයක් වුවත් පවත්වා ගැනීමට ඇති හැකියාවත් මේ හරහා ඉතා හොඳින් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා මේ විදිහට අනුපිළිවෙලට රූපාවචි පළම ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයෙන් පළම ධ්‍යානයට යන්න පුරුදු වුනහම එතකොට ධ්‍යාන සම්බන්ධ වැඩි පුහුණු කිරීම තියෙනවා 1 2 3 4 කියලා ඊට පස්සේ ආයෙත් තුන්වෙනි ධ්‍යාන 2 3 ඊට පස්සේ තුන්වෙනි ධ්‍යාන 2 3 2 1 වශයෙන් ඒ විතර ගණන් කරමින් ජනන් ධ්‍යානයට යාමට පෙන්වන මාර්ගය පෙන්වා දෙන වැඩි ක්‍රම වේදයන් පවතිනවා දැන් ඒ වගේ වැඩි ක්‍රම වේදයන් අනුගත වෙනට ඕන ඉතාම නිවර්දි ආකාරයෙන් ක්‍රමානුකූලව ධ්‍යානවලින් ධ්‍යානවලට මාරු වී ගමන් කරන ක්‍රම වේදයේ විවෘත වෙලා තියෙන ඥාතිවරුනි එහෙනම් ඔබට තියෙන මේ හර මේ විදිහට කටයුතු කරමින් ඔබගේ චිත්ත සමාධිය දිනු කිරීමට අදාළ සෑම කාර්යභාරයක්ම කර ගැනීමයි මේ විදිහට චිත්ත සමාධිය දිනු කිරීම තුළින් ඇති කර ගන්නා වූ අත්තරීම පුරුදු කරගෙන වර්තමාන භවයේදීම ඔබට හොඳින් විදර්ශනා භාවනා කටයුතු කරගෙන චිත්ත
त्रारस धर्मैन अवबोधेन अमा महा निवरण सनसीम लबा अति भयानक संसार दुखिंग अदमे दीमठ हेकियाव लबेवा।